දැන් කොහොමද නමනවා කියමු. එහෙම නැමුවා. හරිද? මේ නෝනා තමයි සාමාන්‍යයෙන් නමන්නේ. කොහමද කොහමද යාළුවනේ, වෙල්කම් ටු ෆුට්ස්ටෙප්ස් ඉන් ඔස්ට්‍රේලියා channel. ඉතින් අද මොකද්ද කරන්න යන්නේ කියලා වාඩල පේන ඇති. මොකද්ද අද කරන්න යන්නේ අද? ඔක්කොට කලින් මඩ බිමින් තියන්නේ. අද අපි කරන්න යන්නේ packing tips. ඉතින් packing tips ඉල්ලලා comments දාපු හැමෝටම thank you. හරි මාන්සි. ඉතින් අපි packing tips ටිකක් කියලා දෙන්නම්. හදිසි විසවැදිච්ච ඔයාට ඉක්මනට pack කරලා ලංකාවට එන්න. ලංකාවට එන්න? ඔස්ට්‍රේලියාවට එන්න. ඔව්. ඉතින් අපි වීඩියෝ එකක් කරා මීට දවස් කීපයකට කලින්. අඟහරුවාද වීඩියෝ එකක් දැම්ම. ඒකේ අපි ඔයාලට කිව්වා packing කරන හැටි. නෑ packing කරද්දි මොනවද දාගන්න ඕනේ කියලා වීඩියෝ එකක් ඔන්න packing කියලා කමෙන්ට් එකක් දාන්න කියලා. ඒ කමෙන්ට් දාපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් packing වීඩියෝ එකට යන්න කලින් අපිට දැක් කියන්න තියෙනවා නේද? ඔව්. අපිට හරි ඉන්ට්‍රස්ටිං දෙයක් හම්බුණා මම පෙන්නන්න. අපි කලින් වීඩියෝ එකේදීත් කිව්වා අපිට අද බැලුවා අපේ YouTube එකේ back end එකට ගිහිල්ලා. ඒකට ගිහිල්ලා බැලුවාම අපේ ඔයා හිතන්නේ subscribers ලා කී දෙනෙක් අපේ subscriber නොකර කන කට්ටිය බලනවද අපේ එක? Subscribe කරන්න නැතුව අපේ videos බලන ඇති 100%ක්? 50%ක් නෙමෙයි, වැරදි. අපේ ඇත්තටම video බලන්නේ subscribe නොකරපු ඕගොල්ලෝ 174.5ක්. ඉතින් අදත් ඔයගොල්ලෝ අපේ 174.5ක් subscribe කරන්න නැතුව අපේ videos බලනවා. ඉතින් කට්ටිය 125 subscribe කරලා තියෙන්නේ. ඉතින් මේ subscribe නොකර අපේ video එකට support එකක් දෙන ඔයාලට කියන message එක. ඉතින් ඔයාලට පුළුවන් නම් ඔයාලා කැමති නම් අපේ මේ video එකට සහ අපේ අනිත් video වලට ඔයාලට පුළුවන් නම් subscribe button එක ඔබන්න. ඒකේ අපිට ලොකු උදව්වක් වෙන එකක්. මොකද අපි මේ බෑග් උස්සගෙන අතින් කටින් උස්සගෙන වැඩට ගිහිල්ලා ආවිල්ලා තමයි මේ videos කරන්න ඔයාලට. ඔව්. ඒකත් එකක්. අනිත් එක තමයි ඔයාලා හැම subscribe කරාම අපේ channel එක grow වෙනවා. ඒත් channel එක grow වෙනවා කියන්නේ අපිට මේ channel එක වෙනුවෙන් වැඩි කාලයක් යොමු කරලා ඔයාලා වෙනුවෙන් හොඳ videos අරගෙන එන්න පුළුවන්. ඉතින් subscribe ගන්න වැඩි වෙනකොට likes ගන්න වැඩි වෙද්දි comments ගන්න වැඩි වෙද්දි තමයි channel එක grow වෙන්නේ. එතන තමයි YouTube එකෙන් අනිත් කට්ටියට මේ channel එක push කරන්නේ. ඉතින් subscribe නොකර බලන ඔයාලට ඉස්සෙල්ලාම thank you. දැන් පුළුවන් නම් subscribe button එක ඔබන්න. එතකොට අපි පොරොන්දු වෙනවා ඔයාලට තව තවත් මේ වගේ හොඳ videos ලබා දෙන්න. Quality content ඕන නම් subscribe button එක ඔබලා bell icon එක click කරන්න. එතකොට අපි video එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එනවා. ඉතින් අද video එකට බහිමු. ඉතින් අපි කිව්වා අපි කියලා දෙන්නේ packing tips කීපයක් ගැන කියලා. මේක නිකන් summary version එකක් වගේ. ඉතින් packing tips කරන්න කලින් දෙයක් කියන්න ඕනේ. මේ packing කියන එක depend වෙනවා විශේෂ කරුණු තුනක් මත. පළවෙනි එක තමයි ඉතින් කලින් කිව්වා වගේ city එක මත. ඔයා ගොඩක් යන්නේ මෙල්බන්, සිඩ්නි, කැන්බරා වගේ රටපැති වලට නම් ඒවයේ winter months වැඩි. එතකොට ඔයා packing කරන විදිය වෙනස්. ඒ හැරෙන්න ඔයා යන්නේ ඩාවින්, පර්ත් වගේ පැති වලට නම් අපේ පැත්තේ පොඩක් රස්නේ කාලවල වැඩි. එතකොට ඔයාගේ packing විදිය වෙනස් වෙනවා. ඒ නිසා ඔයා අනිවාර්යෙන් research එකක් කරලා බලන්න ඔයාගේ destination එක අනුව ඒ climate එක climate එක කොහොමද කියලා. දෙවෙනි එක තමයි ඔයා ඉන්න යන accommodation එක මත. අපි හිතමු ඔයා ඉන්න යන්නේ අපි හිතමු අපි amber කියලා site එකක් දැම්ම student accommodation තියෙන. ඒ වගේ එක නම් ගොඩක් වෙලාවට ඒගොල්ලෝට උයා ගන්න අවශ්‍ය බඩු ඒ වගේ දේවල් දෙනවා. සහ ඒවා තියෙන තැන්වල ගොඩක් වෙලාවට take away කඩවල් තියෙනවා. ඉතින් ඔයාට කුස්සි බඩු ඒ වගේ දේවල් ගේන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් ඔයා පවුලක් විදිහට එනවා නම් තැනක් රෙන්ට් කරගෙන නම් ඉන්නේ. ඉතින් එහෙනම් කුස්සියට අවශ්‍ය යම් කිසි බඩු ප්‍රමාණයක් ගේන්න පුළුවන්. ඔන්න ඔය වගේ එක එක දේවල් මත ඔයා ඉන්න යන තැන මත සහ පිටුම ඔයා ඉන්න යන්නේ ලංකාවේ කෙනෙක්ගේ ගෙදරක. එහෙනම් ඒතර ඔයාට වගේ බඩු ගොඩක් ගේන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේ දේ මතත් ඔයාගේ accommodation type එක අනුව ඔයා pack කරන විදිහ වෙනස් වෙනවා. ඊළඟ ඉතින් ෆයිනල් එක තමයි personal choice. ඔයා මොන වගේ දේවල් වලටද වැඩියෙන් ඔයාට අවශ්‍ය කියන එක මත ඔයාගේ packing වෙනස් වෙනවා. ඉතින් මේ කරුණු තුන මතක තියාගෙන අපි දැන් කියන දේවල් ඔයගලන්ට අපි කියන්නම්. අපි කියන්නේ generally ඉතින් මේකෙන් ඔයාට අවශ්‍ය දේවල් pick and choose කරගන්න. ඉතින් packing කරද්දී බඩු දාන්න ඕන bag જાති තියෙනවනේ. ඉතින් මොන වගේ බෑග්ද තියෙන්නේ? ඉස්සෙල්ලම මොන බෑග් එකද අපි ගන්න? මොකද්ද මේ වගාව ඉස්සෙල්ලම තියෙන්නේ? බෑක්පැක් එකක් නේද? ඔව්. එතකොට මේක කරේ දාගෙන එන්න තියෙන්නේ ඕගලන්ට. ඔව්. මේක සාමාන්‍යයෙන් මේක අපිට මේ හයිසියර් එකෙන් ස්පොන්සර් කරලා නැහැ මේක. මේ රාජ්‍ය වැලට ගෙනියන එක. ඉතින් ඕගලන්ටත් පුළුවන් මේ වගේ හොඳ ශක්තිමත් බෑක්පැක් එකක් ගත්තොත් ඒක වැට ගෙනියන්නත් යුනියකට ගෙනියන්නත් ඔස්ට්‍රේලියාවට එන්න පාවිච්චි කරන්න. දැන් මේක ඇතුළේ තියෙනවා ඇත්තටම ලැප්ටොප් එක දාන්න පුළුවන් අර වෙනම ස්ලීව් එකක්. ස්ලීව් එකක්. ඔව්. ඒ නිසා ඔයගොල්ලෝ ලැප්ටොප් බෑග් එකක් වෙනම ගේන්න ඕනේ නැහැ මේ වගේ එකක් ගෙනාවොත්. මේක ඇතුළේටම ඔයාලට ලැප්ටොප් එක දාගන්න පුළුවන්. ආ.
ලැප්ටොප් බෑග් එක හැරෙන්න මේකේ දාගෙන ඉගෙන වාසිය තමයි. ඉතින් ඔයාලගේ ලැප්ටොප් එක වත් එක හැමතිස්සෙම තියෙනවා. අනිතේ ගොඩක් වෙලා ට්‍රාන්ස්සිට් වලදී සෙකියුරිටි වලින් යද්දී හැමතිස්සෙම ලැප් එක එලියට අදින්න වෙනවා. ඉතින් මේ වගේ එක බෑග් එකක් තිබ්බොත් ලැප්ටොප් එකට වගේ අනිත් අතේ ගෙනියන්න පුළුවන් දේවල් වලට වාට පහසුයි. ඉතින් ඒ නිසා මේ වගේ බෑක්පැක් එකක් ගන්න ඒකේ වගේ ලැප්ටොප් එක දාගෙන එන්න පුළුවන්. මොබයිල් ෆෝන් එක හෙඩ් ෆෝන්ස් පවර් බැංක් තියෙනවා නම් ඒ වගේ ඉලෙක්ට්‍රොනික්ස් වලට පුළුවන් ඔයාගේ මේ බෑග් එකේ දාගන්න. ඊට පස්සේ තමයි ඉතින් මේ බෑග් එකේ දාන්න පුළුවන් තව දෙයක් තමයි ડોකියුමන්ට්ස්. අනිවාර්යයෙන්ම ඔයාගේ අපි හැමතිස්සෙම කියනවා પાස්පෝර්ට් එක, ඔයාගේ වීසා එකේ print out එකක්, CO එක අවශ්‍ය නම් ටිකට් එක, බෝඩින් පාස් ඔනෝ වගේ ඔක්කොම දාන්න පුළුවන් ડોකියුමන්ට්ස් මේකේ දාගෙන ඉන්න. පොඩි නිකන් ස්ලීව් එකක් හදාගෙන આવවත් කමන්නේ අවශ්‍ය ડોකියුමන්ට්ස්. අනිවාර්යෙන් තමන්ගේ බෑක්පැක් එකේ හරි බෑක්පැක් එකක් ගේ නැත්නම් අනිත් පොඩි බෑග් එකේ හරි දාගෙන ඉන්න. ලොකු බෑග් එකට ඒව දාන්න යන්න එපා. මොකද ડોකියුමන්ට්ස් හැම වෙලේම ඕන ඔයාලට නේද? ඔව්. මොකද කවුරු හරි හැමතිස්සෙම ඉල්ලුවාම විශේෂයෙන් ට්‍රාන්සිට් වලදී ඔයාලට ගාව ලොකු බෑග් එක නැහැ. ඒ නිසා මේ පොඩි බෑග් එකේ කොපි සෙට් එකක් තියෙන එක ඔයාලට වැදගත් වෙනවා. ඊට පස්සේ තමයි ඔයා අනිවාර්යෙන් රීයුසබල් එම්ටි වෝටර් බෝටල් එකක් ගන්න. ගොඩක් වෙලාවට මේ වගේ බෑග් වල තියෙනවා මෙන්න මේ වගේ ස්ලීව් එකක්. මේකේ මොකද ඔයාලට බෑ ලංකාවේ වතුර මෙන් රටවල වලට ගෙනියන්න. නමුත් ඔයාලට එම්ටි වෝටර් බෝටල් එකක් ගන්න පුළුවන්. ඒතර ඔයාලට ට්‍රාන්සිට් එකේදී එයාපෝට් එකේදී වතුර බොන්න ඕන නම් පුරව ගන්න පුළුවන්. ඊට පස්සේ ඕනනම් ෆ්ලයිට් එකේදී ඇටෙන්ඩන්ට් දීලා වතුර ටිකක් පුරව ගන්න පුළුවන්. ඒ නිසා හැමතිස්සෙම රීයුසබල් වෝටර් බෝටල් එකක් ගෙන නැත්නම් ඔයාලට මගදී හැමතිස්සෙම සල්ලි දීලා ගන්න වෙයි. අනිත් එක ඒක මාට පාවිච්චි කරන්න පුළුවන් යුනියද්දී. ගොඩක් වෙලාවට ඔය ගොඩක් එයාලයින් වල මේ වගේ තමන්ගේ පර්සනල් අයිටම් එකක් ගෙනියන්න පුළුවන්. මේකේ කිලෝ ගාණක් එහෙම විශේෂයෙන් නැහැ. බෑක්පැක් වලට කිලෝ ගාණක් නැහැ විශේෂයෙන්. සාමාන්‍ය ලැප්ටොප් බෑග් එක සහ තමන්ගේ පර්සනල් අයිටම් එකකට up to 3 kilos වගේ ඒගොල්ලෝ දෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ මෙෂර් කරන්නේ නැහැ. නමුත් ඉතින් මේකට ඔක්කොම දාගෙන ඉන්න එපා. අතන දැක්කම අයගොල්ලෝ දානවා මේකේ කිලෝ 10ක් විතර තියෙනවා කියලා. අර මිනිමම් අවශ්‍ය දේවල් ටික විතරක් මේකේ දාගෙන එන්න. එතකොට මේක නිකන් ලැප්ටොප් ප්ලස් ඔයාගේ ડોකියුමන්ට්ස් බෑග් එක වගේ තමයි. ඉතින් මහ ලොකු බරක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කිලුවත් කිලෝ 1ක් 2ක් වගේ වෙයි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේකට කියන්නේ එතන පර්සනල් අයිටම් එක කියලා. ඒ පර්සනල් අයිටම් එක 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 එයාලයින් එකකින් එයාලයින් එක වෙනස් වෙනවා. ඒ නිසා හැමතිස්සෙම ඔයා බුක් කරන පස්සේ ටිකට් එකක් ඒ වෙබ්සයිට් එකට ගිහින් බලන්න මොන වගේ පර්සනල් අයිටම්ස්ද ගෙනියන්න පුළුවන්. ඒවා ඩයිමෙන්ෂන්ස් තියෙනවද? කොච්චර බර තියෙනවද? ඒ රිසර්ච් එක අනිවාර්යෙන් කරන්න. හරි දැන් මේක ඔක්කොම පුරවල ඉවරයි. ඔව්. දැන් ඊළඟ බෑග් එක. ඔව් කරලාගන්න. ඔව්. ඊළඟ බෑග් එක තමයි. නෑ තියෙන්නේ carry on bag එක. නමුත් මේක අපේක නම් ටිකක් ලොකුයි ඇත්තටම. ඒ නිසා මම කලින් කිව්වා වගේ ඔයාගේ එයාලයින් එකත් එක්ක බලන්න මොනවද ඩයිමෙන්ෂන්ස් කියලා. මොකද සමහරක් වෙලාවට අපේ පාවිච්චි කරන එක ඔයාගේ එයාලයින් එකෙන් අවසර නොදෙන්න වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් බෑග් එකක් ගන්න කලින් කොටුවට ගිහලා සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් ගණන් තමයි එන්නේ. ඒක එක ඩබල් චෙක් කරන්න ඕනවා. ඒක කරගන්න ඕනේ. හරි. මේකේ මොනවද දාගන්න ඕනේ? ඉතින් ඒකෙත් අපි ડોකියුමන්ට්ස් ටිකක් දාන්න පුළුවන්. අරකේ දාන්න ඉඩමරි දෙනවා. ඔයාගේ ඉන්ෂුරන්ස් ડોකියුමන්ට්ස් දාන්න පුළුවන්. ඊට පස්සේ ඇකඩමික් ට්‍රාන්ස්ක්‍රිප්ට්ස් දාන්න පුළුවන්. ලංකාවේ මලල ක්‍රීඩා කරලා ගත්ත සර්ටිෆිකේට්ස් තියෙනවා නම් ඒවා දාන්න පුළුවන්. ඊට පස්සේ ඔය කේ ලේටස්ට් කන හරි තියනවා වට අවශ්‍ය කරන ඒ වගේ දේවල් තියෙනවා නම් සහ අනිවාර්යෙන්ම අර પાස්පෝර්ට් එකේ කොපි එකක්, වීසා එකේ කොපි එකක්, ඉන්ෂුරන්ස් එකේ කොපි එකක්, ෆ්ලයිට් ටිකට් එකේ කොපි එකක් උත් අර බෑග් එකෙත් වෙනම ඔව් අරකට දාලා පොඩි එකකටත් දාලා ප්ලේන් එක ඇතුළට දාන එකටත් දා. ඔව් ඇත්තටම දැම්මට කමන්නේ නැහැ. මොකද ඔය තුනේ එකක් හරි නැති වුණොත් ඇට්ලිස්ට් එකක ඔයාගේ එක කොපියක් තියෙනවනේ. ඒක ඔයාට පහසුවක් වෙනවා. මම නම් එහෙම කරනවා. මම ඇත්තටම මගේ අතේ ගෙනියන එක එක කොපි සෙට් එකයි අරක තව එකයි මේකේ තව එකයි දානවා. ජස්ට් ඉන් කේස් කියලා. ඒතර තුනේ එකක් නැති වුණා එකක් හරි තියෙනවා. ඉතින් ඒවට ගොඩාක් ඉඳ යන්නේ නැහැ. මොකද પાස්පෝර්ට් එකේ ටිකට් එකේ වීසා එකේ තුනයි. ඉතින් යන්නේ සහ අනිත් එක කොවිඩ් සහතිකේ නේ. කොවිඩ් සහතිකේ තාම බලනවත් නැද්ද කියලා මම දන්නේ නැහැ. ඉතින් ඒ වුණාට කොහොමත් අරගෙන එන්න ඕවා ඕස්ට්‍රේලියාවට එනවා නම්. ඔව්. ඊළඟට මොනවද දාන්නේ? ඒ බෑග් එකකටම තව දාන්න පුළුවන් ඔයාගේ ඉතින් පර්සනල් අයිටම්ස් නේද? ඔව්. ඇඳුම් ටිකක් විශේෂයෙන්ම අපි හිතමු ඔයාගේ ට්‍රාන්සිට් එක පැය 3ක් වෙන්න පුළුවන්, පැය 10ක් වෙන්න පුළුවන්. ඔයාලට ඇඳුමක් මාරු කරගන්න ඕන නම් සෑහළු ඇඳුම් කීපයක් දාගන්න. මොකද සමහර වෙලාවට මට මතකයි අපේ අම්මට එක දවසක් ෆ්ලයිට් එක ඩිලේ වෙලා ඕවර්නයිට් ඉන්න වුණා. හොඳ වෙලාවට ඔව් මේක ඇඳුම් තිබ්බ නිසා එයාට පහසු නැහැ. ඒ නිසා අනිවාර්යෙන් පිජාම සූට් එකකුත් පුළුවන් නම් මේකටම දාගන්න. සහ නිකන් සෑහළු තුවායක් වගේ එකක් ඔයාලට පාවිච්චි කරගන්න. ඔව්
ඒත් එක්කම තමයි කතා කරන්න ඕනේ පර්සනල් අයිටම් එක තමයි දත් බුරුසු. එයාගේ ටූත්පේස්ට් එක. ටූත්පේස්ට් එක මිලිලීටර් 100ට වඩා ගේන්න බෑ හෑන්ඩ් ලගේජ් එකේ හෑන්ඩ් කැරියොන් එකේ. ඉතින් ඒ නිසා එක කල්පනාවේ චූටි ටූත්පේස්ට් එකක්. එතකොට පොඩි සබන් කෑල්ලක් වගේ. ඔක්කොම අර ක්ලියර් බෑග් වල තියෙන ට්‍රැවල් කිට් එකක් ගත්තනම් හරි ඒවා. ඒත් එක්කම ගේන්න ඕනේ කෑම ටිකක් නේද? ස්නැක්ස් ටිකක්. කියන්නේ උයපු කෑම නෙමෙයි. ඔය නිකම් පැකට් කරලා තියෙන බිස්කට් පැකට් එකක් අන්න ඒ වගේ. ගේන්න ඕන නැත්නම් ඔයාට අවුලක් නෑ. එයාපෝට් මේ ප්ලේන් එකනොත් හම්බෙනවා කෑම. ඉතින් ගේන එක අනිවාර්ය නෑ. නමුත් ඔයා ට්‍රාන්සිට් එක දිග වැඩි නම් අපි හිතමු ඔයාට එයා ප්ලේන් එකේ තියෙන කෑම හරියේ නැත්නම් බඩගින්න හැදුනොත් කන්න වගේ කියලා. මොකද පර්ත් වලට එන්න පැය 5ක් යනවා එක ෆ්ලයිට් එකේ. ඉතින් සමහරක් වෙලාවට අපි දෙන්නටත් එයා මෙල්බන් සිඩ්නිට වඩා වැඩි නේ. වැඩි මං දන්නේ නැහැ කොහොමද කියලා. මම දන්නවා ශ්‍රී ලංකන්නේ කියන්න පැය 10ක්ද කොයි දන්නව අනිවාර්යෙන් වැඩි ඇති. ඉතින් සමහරකට ඒගොල්ලෝ එකපාරක් දෙන කෑම එක මදි වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාගේ අතේ යම් කිසි ස්නැක් එකක් තියෙනවා නම් ඒක කන්න පුළුවන්. කන්න පුළුවන්. ඔයාලට මදි වුණොත් ඉල්ල ගන්නත් පුළුවන් ඒගොල්ලන්ගේ. ඔව් ඒක අපි දැන් තමයි මේ ළඟ දැනගත්තේ. දෙවෙනි පාරක ඉල්ල ගන්න පුළුවන්. මොකද ගොඩක් කෑම වේස්ට් එකට යනවලු. කොහොමද බස් ගන්න විදියකුත් නැහැ නේ ප්ලේන් එකෙන්. මං කරදරයි කියලා ඒකෙන් දවුලන්නේ නැහැ ඉල්ලන්න උල. ඔව් බය නැතුව දෙවෙනි පාරක එකක් ඉල්ල ගන්න. එහෙම හම්බෙන නැති එක වෙනම කතාවක්. දෙන්නක් කි කියලා ඉල්ල ගන්න. එතකොට හරි. ඒත් එක්කම සහ ඔයාට අත්‍යවශ්‍ය කරන මෙඩිසින් ගේනියන්න ඕනේ කැරියොන් එකේ. මොකද අර කලින් කිව්වා වගේ හදිස්සියේ රැක ඉන්න උනොත් එහෙම නැත්නම් ඔය ප්ලේන් එකේ යද්දි බොන්න මොකක් හරි බෙහෙතක් තියා ගන්නවා නම් ඒ බෙහෙත් ටික අනිවාර්යෙන් තියා ගන්න. ඔලෙට කොහොමද පැන්ඩෝල් දෙයක් ඒ වගේ පොඩි පොඩි බෙහෙත් ටිකක් දාගන්න. අනිත් ප්‍රෙස්ක්‍රයිබ් මෙඩිසින් එකක් ගේනවා නම් අනිවාර්යෙන් ගේන්න ඕනේ මොකද්ද? ડોක්ටර්ස් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ගේන්න ඕන. ඔය ඇමොක්සිලින් වගේ ඒවට. ඒවට අනිවාර්යෙන්ම ඕන වෙනවා. ඔව් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක අනිවාර්යෙන් තියා ගන්න. ඉංග්‍රීසි ලියුප එකක් ඈ. නැත්නම් අමාරුයිනේ මේ කටියට කියවන්න. ඊට පස්සේ තමයි ඉතින් neck එකට තියා ගන්න ඕන අර පොඩි pillow එකක් ගේන්න. බලන්න ඉතින් fancy items දැන්. ඔයගොල්ලෝ තරුණ කාලේ ඉන්නේ. ඔව්. අපේ ගෙදරත් එකක් තිබ්බා. ඔයගොල්ලෝ තරුණ කාලේ ඉන්නේ ඉතින් ඒ දවස්වල මන්නම් අරගෙන ආවේ නෑ. අයාපැත්තේ සීට් එකේ ඉන්න එක්කනට ඔලුව තියන්න. ඊට පස්සේ තමයි දෙවගේ entertainment වලට නේ. දැන් ගොඩක් වෙලාවට flight එකේ තියෙන films අනම්ම නම් එහෙම නැත්තම් ඔයාට boring වගේ නම් bat එකයි ball එකයි එවනේ පොතක් වගේ අරගෙන එන්න. විශේෂයෙන්ම ට්‍රාන්සිට් එක දිගයි නම් කරන්න දෙයක් නැත්තම් පොතක් දෙකක් වගේ නිකන් කියවන්න වගේ ඒ වගේ කියවන එක නම් පොතක් අරන් ගෙන්න නැත්තම් ෆිල්ම් එකක් බලත හැකි නේද? ඔව් ඔයාගේ iPad එකේ laptop එකේ download කරගෙන ගෙනාව නම් හැම මතක් කරලා charge දෙගෙන නැත්තම් charge නැති වෙයි ඊට පස්සේ නේද? ඒ ටික තමයි ඔයාගේ carry on luggage එකේ ගේන්නේ. ඊට පස්සේ ඉතින් වෙන ලැප්ටොප් එක ඔක්කොම දාන්න ඕනේ මොකේද? රාජාට මහා බෑග් එකට. මේ අපි ගාව තියෙන ඇමරිකන් ටුවරිස්ට් එක. මේක ටිකක් ගණන්. නමුත් මේක දැන් අරගෙන මම හිතන්නේ අවුරුදු 5ක් විතර වෙනවා. ඔව් මේක ලෝකෙ වටේම ගිහිල්ලා තියෙනවා. ඔව් මේක ඇත්තටම හොඳයි. ඒ කියන්නේ අන්න ඒ වගේ පොඩ්ඩක් ඉන්වෙස්ට් කරලා ඔයා ටිකක් හොඳ බෑග් එකක් ගන්න. මොකද ගොඩාක් වෙලාවට ඔයා එක තැනක ඉන්න වෙන්නේ. අනිත් එක මෙහෙම මේ නූල් ගැට ගහන්න එතකොට මුකුත් වෙන්නේ නැහැ බෑග් එකට. මේ තියෙන. මේ ආරක්ෂාවට. නෑ මේ ගාලා තියෙන්නේ දැන් හැමෝටම මේ වගේවා තියෙනවනේ. තමන්ගේ එක ලේසියෙන් හොයාගන්න තමයි මේ වගේ එකක් ගහගන්න. අනිත් ඒකත් ඇත්තටම හොඳයි. තමන්ගේ නම ගම විස්තර ෆෝන් නම්බර් ඔක්කොම මෙතන ප්‍රින්ට් කරලා ගහගන්න නේද? ලොකු එකක් ප්‍රින්ට් කරලා ගහගත්තට කමක් නෑ. සහ මේ වගේ ඔයාලට විශේෂයෙන් අඳුරගන්න පුළුවන් කතරගම යනවනම් එන්න උලක් අරගෙන. ඔව් ආරක්ෂාවට බෑකි ආරක්ෂාවට. මොකද මේ විසික් කරනවා මේ ප්ලේන් එකේ අයියලා. ඉතින් විසික් කරද්දි මුකුත් වෙන්නේ නැහැ බෑග් එකට. ඒ නිසා නෙවෙයි අපි කියන්නේ විතර මේ මොකද මේ වගේම ගොඩාක් තියනවනේ මේ වගේ විශේෂ එකක් බැඳගත්තාම ඔයාට ඔයාගේ එක හොයාගන්න පුළුවන්. අනිත් එක තමයි මේකට වඩා ලොකුවට එකට ගහන්න නැත්තම් මේ නූල හොයන්න මේ කණ්ණාඩිය දාන්න වෙනවා. හොඳට ලොකුවට රිබන් එකක් වගේ එකට ගහන්න පුළුවන් නේ. ඔව්. අනිත් එක තමයි මේ 4 wheels තියෙන එක හැමදෙස්සම ගන්න. අර කැරියොන් එකටත් එහෙමයි. මේ wheels හතරම තියෙන එකක් ගන්න. දෙක තියෙන ඒවාත් තියෙනවා. wheels නැතුව තියෙන ඒවා තියෙනවා. wheels නැතුව තියෙන ඒවා නම් ගන්න යන්න එපා. දෙකක් තිබ්බොත් සේප් හතරක් තිබ්බොත් හොඳයි. දෙකත් වලට කරදරයි. හතරක් තියෙන එක තමයි ගොඩාක්ම හොඳයි. ඒකට ජීවිතේ පහසුයි. පහසුයි. තල්ලු කරන්න දෙයක්. carry on එකටයි මේකටයි දෙකටම. හරි. එතකොට දැන් එහෙම තමයි බෑග් එක. ඔව්. එතකොට දැන් මේ බෑග් එකේ මොනවද අපි දාගන්නේ? ඉතින් අරකට අවශ්‍ය මේ බෑග් එකට ගෙදර ඉන්න මිනිස්සු හැර අනිත් ඔක්කොම දාගන්න පුළුවන්. ඔව් ඉතින් එහෙම දාගනිද්දී අනිවාර්යෙන් බලන්න කිලෝ ගන්න බලන්න කිලෝ ගන්න බලන්න පිහිමුකුත් දාන්න බෑ. ඔව් මේ විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව ඇවිල්ලා මේ හරිම ස්ට්‍රික්ට්. අපි වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක අපි ලින්ක් එකකුත් දාලා දෙනවා. what you can bring to australia කියලා immigration site එකේම තියෙනවා. අවුරුදු 10ක් ඉරේ ඕන්න. ඔව් කාගේවත් අහන්න ඕනේ නැහැ. මේ site එකට ගිහිලා බලලා බලන්න ඔයාට අවශ්‍ය ඔයා ගේන්න ඉන්න දේ type කරලා බලන්න ඒක allowed ද නැද්ද කියලා ඒකේ තියෙනවා.
ඉතින් ඒ කනුව බලලා ඔයා පැකින් කරන්න. ඉතින් මං ඇඳුම් ගැන පොඩි විස්තර කීපයක් ගේන්නම් කියන්න මොන වගේ ඇඳුම්ද කියලා. ටී-ෂර්ට් ගත්තාම සාමාන්‍යයෙන් සුදු ටී-ෂර්ට් කීපයක් කළු පාට ටී-ෂර්ට් කීපයක් ගේන්න මොකද සමහරක් අය සමහර තැන්වල වැඩ කරද්දී කළු පාට ටී-ෂර්ට් අඳින්න කියනවානේ ඔයා පාට් ටයිම් ජොබ්ස් කරද්දී. මේ අපි කේමාර්ට් එකේ වීඩියෝ කරා කේමාර්ට් එකට ගිහිල්ලා ගන්නත් පුළුවන් ටී-ෂර්ට් තියෙන සෑහෙන අඩුවට. එහෙම නැත්නම් ඔයාලට ගොඩක් සල්ලි නැත්නම් ලංකාවෙන් අලුත් මේවා නැතුව පිස් එක ගේනට වඩා ටී-ෂර්ට් ටිකක් දාන්න. ටිකක් දාගෙන එන්න. එතකොට කලිසමුත් එහෙමයි කලිසමුත් කළු කලිසම් දෙක තුනක් වගේ ගේන්න ෂෝට්ස් කීපයක් ගේන්න ක්ලීනින් වගේ කරද්දී ඒ වගේ ඕන නැහැ. අනිත් ඒ ක්ලාස් යන්න ඔයාලට ඩෙනිම් කීපයක් ගේන්න ඒ වගේ අඳුම් ගේන්න ජැකට් අර කලින් කිව්වා වගේ එන පැත්ත අනුව බලලා තීරණය කරන්න. මෙහි ගොඩක් අය පෆ් ජැකට්ස් අඳින්න සීතල කාලෙට ඒක සෑහෙන පාසුයි. පෆ් ජැකට් එකක් තිබ්බනම් ඇති ඒක පැක් කරන් එන්න එපා. ඒක එයාප්ලේන් එකේ අඳගෙන එන්න. මොකද ප්ලේන් එකේ සීතලයි ඇතුළ. ඔව් ප්ලේන් එකේ සීතලයි ඇත්තටම ඇතුළ. ඊට පස්සේ තමයි ෆෝමල් ඇඳුමක් ගේන්න අනිවාර්යෙම. ඉන්ටර්විව් එකක් යද්දී නැත්නම් කැම්පස් එකේ නේද ප්‍රසන්ටේෂන් එකක් කරන්න වගේ වුණොත් එහෙම ගෑන් ළමෙක් නම් ෆෝමල් ඩ්‍රෙස් එකක් ෆෝමල් කිට් එකක් එහෙම නැත්නම් පිරිමි ළමෙක් නම් ටයි එකක් ෆෝමල් ඇඳුමක් ඔව් සුදු අද්දික ෂර්ට් එකක් ඒ වගේ එකක් අනිවාර්යෙන් අරගෙන ජොබ් එකකට ආපු ගමන් යන්න බෑ. ඒකෙන්ද සුදු අද්දික ෂර්ට් එකක් ටයි එකක් රතු පාට නිල් පාට වගේ ටයි එකක් කළු පාට වගේ ටයි එකක් අරන් එන්න. ඊට පස්සේ හොඳ ට්‍රවුසර් එකක් අරන් එන්න. බෙල්ට් එකක් හොඳ ලස්සන බෙල්ට් එකක්. ඔව් ඒත් එක්කම ඒවට ඒ වගේ එකකට යන්න අවශ්‍ය කරන සපත්තු දෙකකුත් අරගෙන එන්න. හොඳ ජොබ් එකකට යන්න. ඔව් ඒ හැරෙන්න ඔයා වැඩ කරද්දී ගන්න පුළුවන් සපත්තු ඔයන් එහෙමයි යුනියාදි දාන්න සපත්තු කුට්ටමක් ඒ වගේ ගේන්න පුළුවන්. සහ තව කියන්න ඕනේ ඔයගේ ට්‍රැඩිෂනල් ක්ලෝත්ස් ඉන්න විශේෂ ලංකාවේ කට්ටිය රෝ ඒ වගේ මොකක් හරි සමහරවිට යුනීක් එක ට්‍රැඩිෂනල් ඉවෙන්ට් එකක් තියෙන පුළුවන් ට්‍රැඩිෂනල් වෙයා එකක් අඳින්න කියලා. සමහරවයි කියන්නේ ඉදාගත්ත කරන පිටින් යන්න පුළුවන් ඉරියකට. ඉතින් ඒ නිසා ට්‍රැඩිෂනල් ඇඳුමක් ගෑන් ළමෙක් නම් සාරියක් වගේ එකක් ඒකකුත් එකක් දාගෙන නන්න අත්‍යවශ්‍ය නැහැ. නමුත් ඔගලන් යුනියේ යන ළමයින් නිසා ගොඩක් වෙලාවට ඒ වගේ ඉවෙන්ට්ස් තියෙන්න පුළුවන්. එතකොට අඳින්න ඕන නම් අඳින්න පුළුවන්. ඊළඟ වැදගත්ම එක තමයි අන්ඩර් ගාමන්ට්ස් නේ යටිදල පහසුකම්. දැන් ගොඩක් වෙලාවට අපුරුදුලා තින්නේ සෙට් එකක් දෙකක් වගේ ගේන්න. ඇත්තටම ඔස්ට්‍රේලියාවේ දැන් අපි රෙදි හොදන්නේ සතියට සැරයක්. මොකද අපිට වෙලාව නැහැ ඒක වේල වේල එහෙම කර කර ඉන්නේ. ඉතින් ඒ නිසා අන්ඩර් ගාමන්ට් සෙට් එකක් වැඩිපුර ගෙනාවට කමන්නේ. මොකද ඔයාලා අපිට වඩා බිස්සී වෙන ස්ටුඩන්ට්ස්ල නිසා ඉගෙන ගන්න වෙලාව යනවා. ඉතින් ඒ නිසා බෑග් එකේ ඉඳ නැත්තම් ඇඳගෙන හරි එන්න 10ක් විතර. ඔව් සෙට් කීපයක් අරගෙන එන්න. එතකොට ඔයාලට සතියක් ඒ නැත්තම් වැඳුම වේල් එකක් ඉඳ වෙයි යුනියන්ඩ. ඔව් මෙල්බන් මෙල්බන් වගේ නම් ගොඩක් වහිනවා. ඉතින් ඩ්‍රයි එකක් හොයාගෙන යන්න වෙනවා රෙදි ටික වේල ගන්න. ඔව් ඒ නිසා පොඩ්ඩක් එක්ස්ට්‍රා අන්ඩර් වෙයා ටිකක් අරගෙන එන්න. ඊට පස්සේ ඉතින් අනිවාර්යෙන් ඔයාගේ පිජාමා සරන් ඒ වගේ වඳන් එන්න. මාස්ක් අවශ්‍ය නම් ගේන්න. මාස්ක් ඉතින් අනිවාර්ය නැහැ. නමුත් හිටපු ගමන් කොවිඩ් වැඩි වෙනවා. ඉතින් මාස්ක් ටිකක් ලංකාවෙන් ගේන්න පුළුවන් නම් හොඳයි. හරි නත් ප්ලේන් එකේ එද්දිත් මාස්ක් එකක් දාන් එන්න පුළුවන් නම් හොඳයි ඔයාලට. මොකද ගොඩක් දැන් අසනීප කට්ටිය අසනීප වෙනවා නේද? ඒ නිසා ඒක කල්පනාවෙන් එන්න. ඉතින් මේ සපත්තු ගැන අපි කිව්වා ෆෝමල් වෙයා වැඩ කරන්න යුනියන්ද බාටර් දෙකක් ගේන්න. අන්න ඔය වගේ අත්‍යවශ්‍ය ටිකක් ගේන්න. ඒ හැරෙන්න කියන්න ඕනේ කිචන් අයිටම්ස්. දැන් සමහර අය කිචන් අයිටම්ස් ගේනවා නේද? සමහර අය පොඩි හට්ටියක් හැන්දි අනම් මනම් ගේනවා. ඉතින් ඒවා ගේන්නම අවශ්‍ය නැහැ. අපි වීඩියෝ එකක් කරා කේමාර්ට් එකේ ඒකේ ඔක්කොම තියෙනවා. නමුත් ඔයාගේ බෑග් එක ඉඳ තියෙනවා නම් ඔයාලට හිතනවා නම් ඔයාලට අත්‍යවශ්‍යයි කියලා. නමුත් ඔයාලට ඉස්කෝලේ යන කෑම පෙට්ටියක් වතුර බෝතලයක් සර්වියට් එකක් අනේ ඒ වගේ දෙයක් ගෙනාවට කමක් නැහැ. මොකද ඒ ටික අනිවාර්යෙන් අවශ්‍ය නිසා. ඉතින් ඒ නිසා ප්ලේට්ස් කප්ස් ඒ වගේ ඒවා ඉතින් ඔයා ඩිසයිඩ් කරන්න ඔයා ලංකාවෙන් ඉඳන් ගේනවද නැද්ද කියලා. ප්ලේට්ස් කප්ස් ගේනවා නම් ඉතින් මීදුර ඒවා ගේන්න එපා. ඔව් මේ සටපට ආසල කුඩු වෙලා තියෙයි. රෙදි හරි ඔතලා ඒක ඔතලා දාගන්න. මොකද කරලා ගේන්න නේ. ඊට පස්සේ ඒක තමයි ඉතින් ඔයාගේ ඇඳට දාන්න අවශ්‍ය කරන සමහරකට බෙඩ්ෂීට් එක පුරව ගන්න එකක් එහෙම. ඉන්න තියනවා නම් දාගෙන එන්න. එහෙම නැත්නම් මෙහෙන් ඇවිල්ලා ගන්න පුළුවන්. මේ බෙඩ් ෂීට් නම් ටිකක් ගණන් වගේ. ඒ නිසා ඔයාගේ ඉනිෂියල් බෙඩ් ෂීට් එක වගේ අරගෙන ආවට කමක් නැහැ. ඊට පස්සේ හෑන්ඩ් කැරියොන් එක නොදාපු බෙහෙත් ධාතු තියනවා නම් මේකට දාන්න පුළුවන්. හැබැයි ડોක්ටර්ස් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක අනිවාර්යෙන්ම ඕන. ඊට පස්සේ තින් ආයෙත් ඔයාගේ ෂැම්පූ අනම් මනම් තියනවා නම් ඒව ඔක්කොම දියර ධාතුනේ ඒවා. ඒක අර මිලිලීටර ගන්න මේකට බලපාන්නේ නැහැ නේද? නැහැ. මේකට ඕන එකක් දාන්න පුළුවන්. නමුත් ටිප් එකක් කියන්න ෂැම්පූ ගේනවා නම් මොකද්ද ඔයා කරන්නේ? ෂැම්පූ ගේනවා නම් ඒ ටික ඔක්කොම හලලා හිස් බෝතලේ අරන් ගන්න පුළුවන්. එතකොට හැලෙන්නේ නැහැ. බෝතලේ ෂැම්පු බෝතලේ හොඳට සෙලෝ ටේප් ගහන්න නේද කට. අර අර මේ මිරිකන්න සමහරකව තියෙන. ඔව් ඊට පස්සේ ඒවා හොඳට කට සෙලෝ ටේප් ගහන්න. එතකොට අර ප්‍රෙස් වෙනවා ප්‍රෙස් වෙන්නේ නැහැ ඇරෙන්නේ වැරෙන්නේ නැහැ. ඉතින් එහෙම හොඳට සෙලෝ ටේප් ගහන් ආවනම් හරි ඒ කටට. ඔව් ඒ හැරෙන්න ඉතින් ඔය යුනික එකක ඉගෙන ගන්න එනවා. අනිවාර්යෙන් පොත් කීපයක් පෑන් කීපයක් ඔයාලට අවශ්‍ය කරන හයිලයිට් කරන ඒ වගේ වවර් ෆැන්සි ඒව කැමති නම්
ඒවා ටිකක් දාගෙන ඉන්න. මොකද ආපු ගමන් සමහරකට හදිසිය නම් ස්ටේෂනරි. ඔව් හදිසිය නම් වට මේ 21 හමුනේ හෙට නම් පටන් ගන්න අද නම් එන්නේ ආයෙ කඩයන්ද වෙලා නැහැ නේ. ඉතින් ඒවා ටිකක් අරගෙන එන්න. අපිට ස්ටේෂනරි ගන්න ඕගොල්ලන්ට මෙහෙන් ගන්න පුළුවන් ඔෆිස් වර්ක්ස් කියලා වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක ගිහිල්ලා බලන්න. එතකොට ඔයාලට අයිඩියාක් ගන්න පුළුවන් මේ කොහොමද ප්‍රයිසින් කියලා. ඊළඟට මේ බෑග් එක පැක් කරන්න පුළ මොනවද? කැම જાති. ඔව් ඉතින් කැම කිව්වම ඔයාලට උයන කැම එහෙම කොමර්ෂියලි පැක් කරලා ගේන්න වෙන්නේ. අපි කලින් වීඩියෝ එකේ මැනුෆැක්චර් ඩේට් එක, ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ ටික ඔක්කොම තියෙන්න ඕන. අර ලින්ක් එකට ගිහිල්ලා අපි දාන්නම් පහලින් ගිහින් බලන්න ඒවා ගේන්න පුළුවන්ද බැයිද කියලා සහය මතක් කරලා ඩික්ලෙයා කරගන්න. ඒ හැරෙන්න නිකන් ඕගලන්ට බිස්කට් පැකට් කීපයක්, මැගි දෙක තුනක්, කිරිපිටි පැකට් එකක් වගේ අරගෙන එන්න පුළුවන්. මුල් සතිය ඕගලන් නිකන් කවර් කරගන්න නේ. ෆයිනල් එක තමයි ඉතින් ඩොකියුමන්ට්ස් යාති නේද? අර දෙකටම දාපු නොදාපු ඩොකියුමන්ට්ස් තව මොන හරි තියෙනවනම් ඒවා මේකට දාගන්න පුළුවන්. පැක් කරද්දී මතක තියාගන්න ඒ රටේ තියෙන රෙස්ට්‍රික්ෂන්ස් මොනවාද, ඔයාගේ බර සම්බන්ධයෙන් තියෙන රෙස්ට්‍රික්ෂන් මොනවද සහ ඔයාට මොනවද ගෙනියන්න ඕනේ කියන දේවල් මතක තියාගන්න. මම සරලව කියන්නම් ඔස්ට්‍රේලියාවට ගේන්න තහනම් දේවල් මොනවද කියලා. මේ හැරෙන්න ගොඩක් දේවල් තියෙනවා. විශේෂයෙන්ම ෆ්‍රෙෂ් ෆෘට්ස් වෙජිටබල්ස් ගේන්න බෑ. දැන් අපි මෙහෙ ඉඳන් ලංකාවට අපි අරන් යනවා මිදි ඇපල් වගේ, එහෙම කිසිම දෙයක් මේ රටට ගේන්න තහනම්. ඊට පස්සේ ප්ලේන් එකේ දුන්න කෑම ගේන්න බෑ. ඊට පස්සේ ගන්ස් ඉතින් ඔයගොල්ලෝ කොහොමද ගේන්නේ? සෙල්ලම් තුවක්කුවක්වත් ගේන්න එපා. ඊට පස්සේ මතක් කරලා පස් මඩ වගේ දේවල් සපත්තු වල එහෙම ඇරිලා තියනවා. දාන් ඉන්න සපත්තු සහ පැක් කරලා තියෙන සපත්තු හොඳට අඩිය චෙක් කරලා බලලා සුද්ධ කරලා. මේවා ගැන අපි ෆුල් වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එකේ A to Z කරනවා. ඔයාලට ඒක බලන්න පුළුවන්. ඒකේ මේ ගැන ඔක්කොම විස්තරයක් අපි කරනවා. ඔව් අනිත් එක අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ ලැප්ටොප් වල ඔයගොල්ලෝ ෆෝන් සයිට්ස් වලට එහෙම ගිහිල්ලා තියෙනවා නම් ඒව ඔක්කොම ක්ලියර් කරන්න. මෙහි විශේෂයෙන්ම චයිල්ඩ් ප්‍රොනෝග්‍රාෆි කියන එක ඉල්ලීගල්. ඒත් එක්කම ඔයා පයිරටඩ් මොන හරි CD අනම් මනම් තියෙනවා නම් ඒවා ගේන්න එපා. ඒව ඔක්කොම දාලා එන්න. කෙලින්ම ෆෝමැට් කරලා අරන් එන්න. ඔව්. අනිතික ෆේක් ඩිසයින් ඒවා අරන් එන්න එපා. ලංකාවේ තියෙන ෆේක් ඩිසයින් ඒවා මෙහෙට අරගෙන එන්න එපා. ඇනිමල් ප්‍රොඩක්ට්ස්, ඩ්‍රග්ස් ඔන්න ඒ වගේ කීපයක් තියෙනවා. ඉතින් ඒවා අර ලිස්ට් එක බලලා ඒවා ඔයාගේ කේ නැද්ද කියලා. අනිත් එක හොඳම ටිප් එක තමයි ඔයා ඔයාගේක පැක් කරගන්න. හොඳට බලාගන්න. තවත් ටිප් එකක් තමයි මම දන්නේ අපේ ගෙදර නම් ලංකාවේ කැරපොත්තු ඉන්නවා. ඒ නිසා බෑග් එක ඇරලා තියන්න එපා. පැක් කරලා තියෙද්දි හැමතිස්සෙම එක වහන්න. මීයේ කැරපොත්තේ කූණෙක් වගේ රිංග ගන්න නැති වෙන්න. අනිත් එක අපි මේක කලින් වීඩියෝ එකෙත් කිව්වා. ඔයගොල්ලොන්ට කවුරු හරි මොන හරි පාර්සලයක් දුන්නොත් අපේ පුතා රට ඉන්නවා, මේක පුතාට ගිහිල්ලා පෝස්ට් කරන්න. මේක අපේ දැන් ඔයාගේ හිතවත් කෙනෙක්, ඔයාගේ මාමා කෙනෙක්, ලොකු අම්මා, ඒ වගේ කවුරු හරි කිව්වොත් එහෙම පාර්සලයක් තියෙනවා මේක ගිහින් දෙන්න කියලා, ඔයා චෙක් කරන්න නැතුව ඒක බෑග් එකට දාගන්න එපා. අනිවාර්යෙන්ම ඒක ඇරලා බලන්න ඒකේ මොනවද තියෙන්නේ කියලා. මොකද ඒගොල්ලෝ කියන්න පුළුවන් නෑ කියලා මේකේ මේ ඒගොල්ලෝ කියන්න පුළුවන් මෙඩිසින් කියලා වුණාට ඒගොල්ලෝ ලංකාවේ කජු පැකට් එකක් වගේ ඒකට දාලා දෙන්න පුළුවන්. මට එහෙම එකක් වුණා. ඉතින් ඒක හින්දා මම ඒක ඇරලා බැලුවාම කජු එකක් ඒකේ තිබ්බා. එතකොට මට ඩික්ලෙයාර් කරන්න පුළුවන් නට්ස් කියන එක ඩික්ලෙයාර් කරන්න. ඒක කොමර්ෂියලි පැක් කරලා තියෙන හින්දා අවුලක් වුණ නෑ. ඉතින් ඒක බලන්න නැතුව ගේන්න එපා. ඉතින් තව කතාවක් ඇහුණා. එහෙම ඩ්‍රග්ස් එකක් දීලා තිබ්බා ළමේට, ගෑන් ළමේට. එයාගේ ලොකු අම්ම හරි නැන්ද හරි අන්තිමේදී මෙහෙ බලද්දී එයා කියලා එයා දන්නේ නැහැ කිව්වට හරියන්නේ නැහැ. ඔයා මොනවා හරි කියනවොත් ඔයා අනිවාර්යෙන් එන් ගෙනාපු දෙයට වග කියන්න ඕන. ඉතින් එයා හිරේ. ඔයාගේ බෑග් වලයි ඔයා ගැංගේ තියෙන හැම දෙයකටම ආවග කියන්න ඕනේ. ඉතින් කවුරු හරි මොනවා හරි දුන්නොත් එක්ක අනිවාර්යෙන් අරලා බලන්න, නැත්නම් ඒක ගේන්න එපා. ඔව්. අනිත් එක තමයි මේවට හොඳට ඉබ්බ දාගෙන එන්න. මොකද ඔයා නොදන්න ඕනවට කවුරු හරි මේක ඇරලා මොන හරි දැම්මොත් ගොඩක් අය පුරුදු වෙන්නේ කැරියොන් එකට ඉබ්බ දාන්න. අපි නම් ඒකටත් ඉබ්බ දානවා. ලොකු බෑග් එකට විශේෂයෙන් දාන්න ඉබ්බ. මොකද ඒක ඔයා ප්ලේන් එකට බාර දුන්නාට පස්සේ ඔයාට ඒක ගැන බලන්න විදියක් නැහැනේ. අරකට තිබ්බ දාගන්න පුළුවන් නම් බෑක්පැක් එකත්. අපි නම් බෑක්පැක් එක වෙන කොහෙවත් තියන්නේ, අපි ඉන්න තැන් වලමයි තියාගන්නේ. එතකොට කාටවත් ඒක ඇරලා බඩු දාන්න බෑ. ඉබ්බ දාලා යතුරු ටිකක් අරන් එන්න දෙයනේ කියලා. ඒ හැරෙන තව ටිප් එකක් තියෙනවා. පැක් කරද්දී ඇඳුම් පැක් කරන විදිහ. මේක අපේ ඇඳුම් පැක් කරන ක්ලාස් එක. කියන්න බෑ මහත්තයා මේක. ඔව් මේක ඔයගොල්ලෝ අපි අන්තිම වෙනකන් හිටියට දෙන ටැග්ගක්. මේක අපි මුලින්ම දැන් මෙහෙම ගන්නවා අපේ ෂර්ට් එකක්. ෂර්ට් එක අරන් මෙහෙම නමන්නේ අපි සාමාන්‍ය මෙහෙම නමන්නේ. කොහොමද නමන්නේ? කොහොමද නමන්නේ? දැන් කොහොමද නමනවා කියමු. එහෙම නමුවා. හරිද? මේ නෝන තමයි සාමාන්‍ය නමන්නේ. එහෙම නමුවාට පස්සේ දැන් මෙහෙම දාන්න එපා බෑග් එක නේද? ඔව්. මෙහෙම දාන්න එපා. මෙහෙම දාන්න එපා. එතකොට ගොඩක් ඉඩ ඇහෙනවා. මේක මෙහෙම රෝල් කරන්න මේ ආකාරයෙන්. මෙහෙම රෝල් කළා මෙහෙම තියන්න. මෙහෙම පැක් කරන්න. එතකොට ගොඩක් ඇඳුම් ඔයාගේ බෑග් එකට දාන්න පුළුවන්.
මේ විදිහට රෝල් කරලා මෙහෙම 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 පැක් කරගෙන යන්න. ඉතින් ඒක තමයි ඔයාලා අපි අන්තිම වෙනකන් ඉඳලා subscribe කරාට දෙන ටිප් එක. ඔව් ඔන්නම තමයි මේ පැකින් සම්බන්ධයෙන් quick සාරාංශය. අපේ අනිත් වීඩියෝත් ගිහිලා බලන්න ඒවයි මීට වඩා ගොඩක් විස්තර තියෙනවා. අපිට මිස් වෙච්ච මොකක් හරි තියෙනා නම් ඔයාලා comment එකක් දාන්න. ඒතොර මේක බලලා අනිත් අයටත් ප්‍රයෝජනක් වෙයි. ඔව් ඉතින් thank you වීඩියෝ එකත් එක්ක දිගටම හිටියට like කරලා නැත්නම් like කරන්න, comment කරන්න, යාළුවොත් එක්ක share කරන්න, subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒක අපිට ලොකු හයියක්. Oh, thank you. Na ilanga video ekin ham bemu. Me harinna tawat packing gen danaganna ona mena me video gihin balan. Jaya weva. Today's gonna be a good day. Wake up. Today's gonna be a good day. So life ain't easy, yo. I think there's a reason though. Ups and downs just like every different season.